හෙලෝ යාළුවනේ, ඔන්න ඉතින් ලයිව් එකක් ආවා. මේ පහුගිය දවස් ටිකේ ප්‍රශ්න ආවා ගොඩක්. මේ හයි කුෂි, මේක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔගොල්ලෝ. ඔගොල්ලෝ ෂෙයා කරන්න දැන්. මේක ෂෙයා කරන්න මොනාද? චින්තක කොහමද? නෑ, මේ අර කෝටිපති ව්‍යාපාරිකයා, මැණික් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා වොන මොකද්දුගේ නම, අඩුපුලේ නමක් තියෙන්නේ, වාසගමත්. දේගිරි ප්‍රියංක පුෂ්ප කුමාර නොහොත් පොෂ් කරගත්තු නම ප්‍රියංග ප්‍රිහාන්. පුෂ්ප කුමාර කියන කෝටිපතිය කියාගන්න මැණික් මුදලාලි කෙනෙක් කියාගන්න ගෑනුගේ ඉන්බොක්ස් වලට ඇවිල්ලා වේසකමේ දඟලන මේ ඔය වේස බල්ලට මම මේ කතා කරන්න ආවේ මගේ භාෂාවෙන්. ඉතින් මට සෑහෙන්න චෝදනා කරා. මොකද වගකීමෙන් කියනවා ඒ දේවල් මල් ළඟ තියෙනවා. මූ Facebook එකේ අනවශ්‍ය විදිහට inbox එකේ ඇවිල්ලා අනවශ්‍ය විදිහට දේවල් කියලා මම හැමදේම කියන්නම්. මං අවුරුදු දෙකකට කලින් කොණ්ඩේ කොටට කපලා හිටියා. එතකොට ওই ප්‍රියංග පුෂ්ප කුමාර කියන ඔය වේස බල්ල මං හිතන්නේ Facebook එකට ආපොල්ත ඔය හාල් මුට්ට කරගහන අලුත හාල් කිලෝ එක කරගහන අලුත. ඊට පස්සේ කොහොම හරි මට වීඩියෝ කෝල් එකක් අරගත්තා. මම වීඩියෝ කෝල් එක කට් කරලා මං කෝ සමාවෙන්න මහත්තයා, මට වීඩියෝ කෝල් ගන්න බැහැ කිව්වට පස්සේ, නෑ නංගි, ඔයා මේ මං මේ ඔයාද කියලා බලා ගන්න ඕනේ. මං ඔයාගේ ප්‍රොෆයිල් එක බැලුවා, මේක ෆේක් account එකක්ද නැද්ද කියලා බලා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හොඳ මිනිස්සෙක්නේ, ඇත්තටම හොඳ මිනිස්සෙක් කියලා හිතලා, හොඳ මිනිස්සෙක් නෙවෙයි ඌ. ඇවිල්ලා මාර ගේම් කාරෙක්. ඌ ඇවිල්ලා ගෑනුන්ට මඩ ගහන්න එලෝටත් නැති මෙලෝටත් නැති අමු පඩත්තර සක්කිලි බල්ලෙක්. මගේ භාෂාවෙන් කියනවා අමු පඩත්තර සක්කිලි බල්ලෙක්. හරි, මේ ඉතින් මේ ඊට පස්සේ මූමගින් ඇහැව්වා, මම මේ වචන වගකීමෙන් කියන්නේ, මම බොරුවක් කියනනම් ඇවිල්ලා මට හෙන හතක් ගහන්න ඕනේ කියලා. මම මේ රටේ ඉඳගෙන මං කියනවා, මං දෙවියන් වහන්සේ ඉන්න රටේ ඉඳගෙන කතා කරන්නේ. මම මේ කතා කරන හැම වචනයක් ගානෙම සත්‍ය. ඊට පස්සේ මූ මගෙන් ඇහැව්වා, නංගි මං වාගෙන් දෙයක් අහන්නද කියලා. ඊට පස්සේ මං කෝ අහන්නයි, මම ගොඩක් විවෘතගෙන මාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියන්න කියලා. ඊට පස්සේ මූ මගෙන් ඇහැව්වා, නංගි වා ලෙස්බියන්ද කියලා. ඊට පස්සේ මම කිව්වා, මං එහ ඔයාට මොකද්ද තියෙන අයිතිය මගෙන් එහෙම අහන්න කියලා. ඊට පස්සේ මූ කිව්වා, නෑ මේ එහෙම මේ වෙකට නෙමෙයි, නෑ ඔයා කොණ්ඩෙත් කපලා ඉන්නේ, ඒ හින්දා මං ඇහුවේ. කිව්වට පස්සේ මං කිව්වා, ඔයාට මිනිස්සෙගේ පෙනුමෙන් මිනිස්සෙක්වම ඉන්න බෑනේ, කවුද කියලා. නෑ. ඊට පස්සේ මූ මාව ලෙස්බියන් කෙනෙක්ව කරනවා. නෑ, ඔයා ලෙස්බියන් කෙනෙක් තමයි නංගි. මේ ඔයා බය වෙන්න එපා, මං ගා ඕන තරම් සල්ලි තියෙනවා, ඔයාට හිතා ගන්නවත් බැරි තරම් මල් ළඟ සල්ලි තියෙනවා. මේ ඔය දේවල් වලට බෙහෙත් තියෙනවා ලංකාවේ ඕන තරම්. මං දන්නෝ ඔය වගේ අය හැංගිලා ඉන්නේ ලෝකෙන්, ඔය දේවල් වලින් ගොඩ එන්න පුළුවන්. මං ඔයාට උදව් කරන්නම්, ඔයා ලංකාවට එන්න. ලංකාවට එද්දි කාටවත් කියන්න එපා, මම එන්නම් ආවේ ආපෝට් එකට ගන්න. ඒ ඇවිල්ලා අපි කොළඹ ඉඳලා පහුවදා ડોක්ටර් ගාවට යන් කියලා මූ කිව්වා. මූ ඕක නෑ කිව්වොත් මුගේ කටට පණුව ගහනවා. හරිද? මූ ඕක නෑ කිව්වොත් මුගේ කටට පණුව ගහනවා. ඔය සක්කිලි බල්ලගේ කටට පණුව ගහන ඕකවක නෑ කිව්වා. ඊට පස්සේ මම එදා ඉඳන් දැනගත්ත චරිත කවුද කියන. ඊට පස්සේ මම හැමදේම අහගෙන ඉඳලා මං අන්තිමට ගියා, මං කුඹේ අම්මට කියලා මං පටන්ගෙන මං කුවා ෆෝන් එක තියපන් කියලා. ඊට පස්සේ මූ ෆෝන් එක කට් කරලා මූ මාවේෂණිකම් බ්ලොක් කරලා මූ ගියා යන්න. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ මම මේ මෑතකදී ජීවන් ප්‍රසාද් ලියනගේ කියන මල්ලි ඕකගේ මේ කෙල්ලෙක් ගෑනු කෙනෙක්ව අසරණ කරලා අනාථ කරලා මේ පවුලක් කඩලා මේ ඒ කෙල්ල ඒ විස්තර කියන ඒවා ඒ මල්ලි Facebook එකේ දාලා තිබ්බට පස්සේ මම ඒක ෂෙයා කරා. ෂෙයා කරලා විනාඩි 10ක් ඇතුළත මූ ආව මගේ ඉන්බොක්ස් එකට. මූ මාවේ තෙරුවන් සරණයි නංගි මල්ලි කියාගෙන ඇවිල්ලා අනේ රික්වෙස්ට් එකක් තිබ්බා. මම ওই පොන්නට රික්වෙස්ට් දාලා නැහැ. එදා ඒ ප්‍රශ්නෙන් පස්සේ මම රික්වෙස්ට් දාලා එතනත් අමු බොරුවක් කියාගෙන ආවේ. ඒ මොකද මගේ ලිස්ට් එකෙත් ඉන්නවා ඌට කත් හදිනේ, මට ඒවා උන් අදාල නැහැ, මං ගණන් ගන්නෙත් නැහැ.
ஊ ஏவில்லா மே ஊ ஏவில்லா மே මොනාද මෙහෙම ඇවිල්ලාට මං කෝ ආපු එක හොඳයි මේ ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මංගාවේ ස්ක්‍රීන්ෂොට් ඔක්කොම තියෙනවා සහ මම වීඩියෝ මේ කෝල් එකකුත් අරගෙන මං උට කතා කරා කතා කළත් මං උට තේරුම් කරද්දි ඌ කිනු උට අමතකයිලු ඌට මතක නැහැලු ඔය වගේ ගොන් කැරියන්ට ඌව මතක නැහැ තමයි කොහොමත් හරිද හසිත හසිත මල්ලි උඹලත් දන්නවනේ උඹලගේ උන්ටත් වෙච්ච දේවල් ලියපන් ලියපන් මේ ගොන් කැරියගේ මම හෙළුව ගලවනවා මිනිස්සුන්ට පේන ලෝකෙට හාල් 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 කිලෝ පා කිලෝ එක දීලා පොල් ගෙඩිය දීලා මොනාද අර ඩිකේ තියෙන හාල් මුට්ට අරව මේ බඩු සේරම එකපාර කරට තියාගෙන හතර වටේ ඉන්න උන්ට කැමරා දීගෙන වීඩියෝ කරගෙන ෆොටෝ ගහගෙන Facebook එකේ දාලා රඟන ගොන් කැරියා හරිද තෝ හැංගිලා ඔය වැඩ කරන්නේ හරිද තෝ ඊට පස්සේ මම මේ විස්තරය කියන්නේ ඊට පස්සේ මූ ඇවිල්ලා ඊට පස්සේ මං ගෝ ප්‍රියංග ඔයා ඇවිල්ලා මට මෙහෙම මෙහෙම දේවල් කියලා ඔයාලට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ඔයා මට මේ වගේ දේවල් මේ නැවත ආයි මගේ inbox එකට ආවේ කියලා මට විනාඩියක් දෙන්න මං එන්නම් ටක් ගාලා මම මේ වැඩ කරනින් ගමන් මම මේ කතා කරන්නේ ඊට පස්සේ මූ ඊට පස්සේ මූ කියනවා ආ ඔයාට වැරදීමක් කළා මං එහෙම කවදාවත් එහෙම ගෑන ළමයින් අහලා නැහැ කියලා මගේ හෘද සාක්ෂිය මගේ හෘද සාක්ෂිය අනුව මම දන්නවා මම මේ කියන හැම වචනයක් ගානම සත්‍ය කතා කරන්නේ සත්‍ය කතා කරන්නේ හරිද ඊළඟට මගේ ගොඩක් අය දන්නවා මගේ FA එකක් තිබුණා මම මැරි කරන්න කලින් මගේ FA එකක් තිබුණා උගෙන් මම බොහොම කරදර වින්ද ඌ හින්දා මම ගොඩක් මානසිකව වැටුණා ඒ අතරේ මම ඌව බය කරන්න කියලා හිතාගෙන ඌට මගේ ඌ මගේ මාර විදියට මාව මානසික පීඩනයට පත් කරා. ඒ ප්‍රශ්න උඩ තමයි මට අන්තිමට මම මානසික වැටිච්ච පාර මම අන්තිමට මගේ කොණ්ඩේ පාව මම කපාගත්තා. ඒක මගේ ගොඩාක් යාළුවෝ මන් දන්නවා. මගේ ගොඩාක් යාළුවෝ දන්නවා ඔය සිදුවීම. ඊට පස්සේ බණ්ඩාර වෙලින්නවා දියතලාවේ. මේ උඹලටත් එක්ක කියන්නේ. දැන් මේක දැන් තමයි පටන් ගත්තේ. දියතලාව ඉන්නවා මගේ බණ්ඩාර මගේ ගමේ දියතලාව ඉන්නවා දියතලාව විදුලි බල මණ්ඩලේ දියතලාව විදුලි බල මණ්ඩලේ වැඩ කරන රුසිරු මහේෂා ජයසිංහ හරිද මේ උඹටත් එක්ක කියන්නේ රුසිරු මහේෂා ජයසිංහ ඒකේ මිනිහා ප්‍රදීප් කොමහරි මේ දේවල් අරගෙන තිබ්බා ඊට පස්සේ ඊළඟට මාත් එක්ක ওই සැරින් සැරේට ආව පිරිමි මාත් එක්ක රණ්ඩුවට ඊට පස්සේ ඒකේ කරන්නේ මොකද ඒකේ මාත් එක පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා ඒකේ මට කියලා තිබ්බා ඒකේගේ මිනිහත් එක්කම යාළු වෙන්න ආවයි කියලා මම කියනවා වගකීමෙන් මම ඒ වගේ දේවල් කරලා නැහැ මම කාගේ හරි පවුලක් කඩලා තියෙනවා නම් මට සාක්ෂිත් තරම් එන්න ඕනේ මම කාගේ හරි මේ අවුරුදු 14ට මං අවුරුදු 18 ඉඳන් දැන් අවුරුදු 30ක් වෙනකන් මේ අවුරුදු 14ට මං කාගේ හරි පවුලක් කඩලා තියෙනවා නම් ඒ සාක්ෂි සියලුම දේවල් ඇතුව මට මගේ ඉදිරියට එන්න ඕනේ. හරිද? මම වගකීමෙන් කියලා මම කිසිම පවුලක මිනි මේ පවුලක් කඩලා මිනිහලා අරගෙන මම මෙයා වෙලා නැහැ. හරිද? මගේ මිනිස්සයා ඇවිල්ලා මාව දාලා ගියා. මට දරුවෙක් කෙනා මං ඒ දරුවා හදාගෙන හිටියා. ඒ අතර මං ආදරය කරා. ආදරය කරන එක වරදක් නෙමෙයි. අය ආදරේදී සුළුසුළු අත්වැරදීන් මගිනුත් සිද්ධ වුණා ආදරය වෙනුවෙන්. හරිද? එතකොට ওই ප්‍රශ්නේදී මං ওই මගෙන් කලින් FA එක තිබ්බ මිනිස්සයාට මම ඊයන් කොලයක් අරගෙන කපලා මම මේ ෆොටෝ එකත් මම ඔයාලට ෂෙයා කරන්න ඊයන් කොලයක් කපලා අරගෙන පාන් පිරි කුඩු ටිකක් දාලා යටින් ලයිට් කරලා සිගරට් එකක් අටේ තියාගෙන මම ලයිට් කරන මම මේ ෆොටෝ එකක් ගහලා ඇරියා මම කොහොමද කුඩු ගහනවා උඹ මට මේ දෙන ප්‍රශ්න තමයි දරා ගන්න බැරි නේද මම කුඩු ගහනවා එතකොට ඕන බූරුවෙකුට මේ ෆොටෝ එක දැක්කොත් තේරුම් ගන්න පුළුවන් මේකේ මේ කුඩු ගහනවද නැත්නම් මෙතන මේ ෆොටෝ එකකට මේ ඇඩ් එකක්ද දාන්නේ කියන එක ඒක බලන ඔබ සතුයි තේරුම් ගන්න ඔබ සතුයි එතනින් එහාට මට තීරණය කරන්න මට කාටවත් මට අවශ්‍යතාවයක් නැහැ. එරංගමල්ලි බනින්නේ අර ලංකාවේ හතරවෙනි කෝටිපතියා කියාගන්න කැරි පොන්නයට. ප්‍රියංග පුෂ්පකුමාරි කියන කැරි පොන්නයට හැංගීගෙන ඉඳලා දැන් ෆේක් වලින් අනම්මනම් කරනවා. ওই පොන්නයට කොන්දක් තියෙනවා මං කියන කැරි පොන්නය. තෝ කොන්දක් පන කොන්ද පන තියෙනවා නම් තෝ කෙලිම මාත් එක්ක හැප්පෙන්න ඕනේ. අනිත් එක තමයි තෝ මට කුඩු ගෑණි කිව්වනේ. හරිද? තෝ මට කුඩු ගෑණි කිව්වා. දැන් යාළුවනේ ඒ ෆොටෝ එක දැන් මේ එක එක Facebook එකේක fake account එකකින් දාලා තියෙනවා. හරිද? එතකොට මට ගමන්නේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා තාත්තා මං ගැන දන්නවනම්, මගේ husband මං ගැන දන්නවනම්,
මගේ දරුව මං ගැන දන්නවනะ මගේ නංගී මල්ලි මං ගැන දන්නවනะ මට එතනින් එහාට අනිත් එවුන් ගැන මට කිසිම අදාළත්වයක් නැහැ මට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මම දන්නවා මම නිවැරදි කියලා අනිත් එක මෙහෙමයි මම මේ දේ කරත් හරිද මම මේ දේ කරත් කොහෙවත් තියෙන වේසිකි පුතාලට කිසිම පුකේ අමාරුවක් ඇති කරගන්න ඕනේ නැහැ හරිද හරිද මල්ලි උඹත් ලියපන් උඹේ යාළුවන්ටත් ඔය ගොන් කැරියා කරපු දේවල් මොකද මේවා අපි මං උගන්ලත් නේ මම කිසිම වෙලාවක කිසිම කෙනෙකුට සල්ලි දීලවත් මං මේ ඉල්ලීම් කරලවත් මම කියලා නැහැ මං වෙනුවෙන් කතා කරන්න වරෙල්ල බොරු කියපල්ලා කියලා ඌට විරුද්ධව මේ දැන් මේ වෙනකොට ඕකගේ හතර වටින් මෝකට වදිනවා එක එක ඒවා ඌගේ සත්‍ය දැන් එළි වෙනවා හරිද එතකොට මූ දැන් fake account එකකින් මූ දැන් fake එක මං බය නැහැ නංගි මං බය නැහැ මූ fake account එකකින් ඒ photo එකයි මගේ Facebook account එකයි මේවා දාලා තියෙනවා මේ දිනුතිමාලි කියන ගෑණි කුඩු ගහනවා මේමයි අරේමයි කියලා මට අදාළත් නැහැ සතියක් කතා කරයි දෙකක් කතා කරයි හරිද මම තව දවස් දෙක තුනකින් තව තියෙනවා දාන්න කියනවා තව දවස් දෙක තුනකින් මම සින්දුවක් කරනවා සින්දුවක් කරලා මම ඔය ඔය ඕක අතරේ මම සින්දුව රිලීස් කරනවා හරිද පබ්ලිසිටි එක ඌමට මේ ඌමට ෆ්‍රී පබ්ලිසිටි එකක් දුන්නා හොඳේ ඉතින් මේ අනුරුද්ධ හැමදේම තෙරුවන් සරණයි ඉතින් මේ ඔය ප්‍රශ්නත් එක්ක මං මූ දැන් මූ මට මේ සල්ලාලකම ආපු හින්දා මං ඒකට විරුද්ධව මං කතා කරා. එතකොට උගේ සල්ලි වලට යන ගෑනු ඌ හුරතල් කරනවා. එතකොට උගේ සල්ලි වලට එන්නේ නැති ගෑනුන්ට ඌ චෝදනා කරනවා. මං ඒව දානවා මගේ Facebook මගේ මේ හැමදේම මගේ තියෙන මල්ලඟ ඌ චෝදනා කරපු දේවල් හැමදේම දිනවා ඌ දැන් චෝදනා කරන්නේ. උගෙන් කුට්ටියක් ගලවන්න ඇවිල්ලා බැරි වෙනකොට ඌට බොරුවට චෝදනා කරනවායි කියලා. හරිද? එතකොට මිනිහාගේ තරම තේරුම් ගන්න. ඊළඟට මගේ දරුවගේ, මගේ අම්මගේ, එතකොට ඔය ෆොටෝස් එව්වේ ඔය බණ්ඩාරවල මේ දියතලාවේ විදුලි බල මණ්ඩලයේ වැඩ කරන රුසිරු මහේෂා කියන පරබැල්ලි මගේ ගෙවල් දන්නවා. මගේ අම්මා තාත්තගේ, මගේ තාත්තිගේ Facebook account එකේදීලා එයාගේ cover pic එකයි, profile pic ඔක්කොම අරගෙන දීලා තිබ්බා. ඊළඟට තමයි ඔయిత කලින් ආව කැරි පොන්නෙක් මාත් එක්ක වළියට මේ කොරියාවේ කතරගම එකෙක්, ඩියුල් කැරියෙක්, කතරගම ඩියුල් කැරියෙක් කොරියාවේ දැන් ඉන්නේ වීසත් නැතුව ලක්ෂ්‍රීකේ ගමගේ කියලා. හරිද? ඒ ඔය සෙට් එකම එකතු වෙලා තමයි දැන් මේ මඩ ගහන්නේ. උඹලා මේක දැනගනින්න. උඹලා මට ඔවා කරාට මට රිදෙන්නේ නැහැ. මට වැටෙන්නේ නැහැ. මොකද දන්නවද? මට කාගේවත් බණ වැඩන්නේ නැහැ. මට තියෙනවා මගේ අම්මගේ හයිය තියෙනවා. මට මගේ තාත්තගේ හයිය තියෙනවා. මට මගේ මිනිස්සයාගේ හයිය තියෙනවා. මගේ දුවගේ හයිය තියෙනවා. සහ මගේ නංගිගේ සහ මගේ මල්ලිගේ හයිය තියෙනවා. පුළුවන් නම් ඔය හයියෙන් මගේ එක තැනක් දුර්වල කරලා පෙන්නපන්. හරිද ඊළඟට මගේ දරුවගේ ඒගොල්ලන්ගේ ඔක්කොගේම ෆොටෝ එවලා ආශක්කත් ආශක් ඉන්නවනම් මේ ආශක් ඉන්නවනම් මේ මැසේජ් කරන්න මේ පොන්නයා කියනවා මම බ්ලොක් කරලා තියනවා ඕකගේ පේජ් එකට ඉඳන් මම හොඳට බැනලා මම ඔකට යවලා තිනවා මේ වොයිස් ක්ලිප් හරිද එතකොට ඌ මට එවන්නේ නැතුව හරහ යාළුවෝ හරහ එවනවා මේ ආශක්කේ දිනෝතිමාලි කියන කුඩු ගෑණිට යවන්න කියලා. එතකොට දැන් උඹ මට කුඩු ගෑණි කියලා චෝදනා කරලා තියෙනවා. උඹ මගේ දරුවෝන්ගේ අම්මිගේ තාත්තිගේ ෆොටෝස් එවලා දඟලන්න එපායි කියලා වොයිස් දාලා තිනවා. ඒක මම දැන් අප්ලෝඩ් කරලා තිනවා. ස්ක්‍රීන්ෂොට් එක මේ වොයිස් එකත් අහන්න උගේ වොයිස් එකෙම එවලා තියෙනක. එතකොට මම මේ දේ කියනවා පැහැදිලිව මම ප්‍රසිද්ධියේ පැහැදිලිව කියනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න page වලින් අරන් දාන්න පුළුවන් නම් මේ දඟලන්නේ ලෝකෙට පේන්න මුවහම පොරවගෙන යටින් රඟන නරියෙක්ගේ හැටි මම මේ පෙන්වන්නේ මම මගෙන් පස්සේ ඔය ප්‍රියංග පුෂ්පකුමාර කියන ගොන් බල්ලා කවුරු හරි කෙල්ලෙකුට මොනා හරි කරලා තියෙනවා නම් උඹලා කතා කරපල්ලා හරිද උඹලා කතා කරපල්ලා උඹට මම මේ ප්‍රසිද්ධියේ කතා කරන්නේ ප්‍රියංග පුෂ්පකුමාර උඹ මේක අහගෙන ඉන්නවා නම් උඹ මේකට උත්තර දෙන්න ඕන ලයිව් එකක් ඇවිල්ලා ලයිව් එකක් හෝ වීඩියෝ එකක් දාලා හරිද උඹ එහෙම තර්ජනය කරේ නැහැ උඹ මේව කරේ නැහැ කියලා අනිත් එක තමයි උඹ ෆොටෝ එකක් අතේ තියාගෙන දඟලනවා නම් උඹ නැහැ උඹ එහෙම කරන්න බෑ උඹේ කරන්න පුළුවන් දේ කරපන් Facebook එකේ කරාමට අවුලක් නැහැ. හැබැයි මම හෙට එන්න ලෑස්ති ලංකාවට. මම උඹත් එක්ක උසාවි 100 ක යන්න ලෑස්ති. උඹ ඔප්පු කරන්න ඕනේ. හරිද? මම උඹට මේ බොහොම කරුණාවෙන් කියන්නේ මේ මගේ හොඳම ක්‍රමය. මේ මම බොහොම මේවකින් කියන්නේ මේ අන්තිම හොඳින් කියන්නේ. උඹ මගේ මම ලේ සෑම්පල් දෙන්න ලෑස්ති මගේ ඇඟේ. උඹ මගේ ලේ සෑම්පල් උසාවි හරහා මේවා අරගෙන උඹ මගේ ශරීරයේ මගේ ලේවල හෙරොයින් තියෙනවා කියලා උඹ ඔප්පු කරන්න ඕනේ ගොම් පොන්නයා. හරිද? උඹ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මගේ ශරීරයේ හෙරොයින් තියෙනවා කියලා උඹ පෙන්වන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹට ඒක ඔප්පු කරගන්න බැරි වුණොත් උඹට මම මට අපහාස කරාට විරුද්ධව මම වන්දියක් ඉල්ලලා නඩුවක් දානවාමයි. හරිද? මම හිඟා කාලා හරි නඩු කියනවා.
උඹට සල්ලි ඇති උඹගේ ඇවිල්ලා අමුතු අමුතු කතානේ උඹ බස් ඕල්ට නිදාගත්තලු උඹ පිටකොටුවේ නාට්ටාමි වැඩේ කරාලු හරිද දැන් උඹට තියෙන සල්ලි උඹට හිතා ගන්නවත් දැරලු උඹට ওই සල්ලි එන විදිහත් අපි දන්නවා හරිද ඕව මේ හෙට අනිද්දාට ඔක්කොම එනවා එළියට හරිද එතකොට උඹ ඇවිල්ලා හරිද උඹට ඉන්නේ කී වෙනි ගෑනිද කියපන් උඹ ඇවිල්ලා පවුල් කඩලා ගෑනුන් අරන් යන මිනිහෙක් ආ උඹ උඹට දරුවෙක් ඉන්නවද කියපන් උඹට දරුවෙක් වෙන උඹට පණ නැහෙනේ මොකද උඹ එක්කන් ගිහිල්ලා උඹ අතගාව ගත්තේ වුණොත් කියනවා උඹට නෑ සුයිමාලි සුයිමාලි කියන එකෙත් මාව බ්ලොක් කරන් ගිහිල්ලා මගේ යාළුවෙක්ගේ යාළුවෙක් ඒකිට ගයක් හදලා දෙනවා කියලා අදටත් ඒක එක්කන් ගිහිල්ලා ඒකිට කියලා අතගාව ගන්නවා මේ සත්‍ය කතා කතා කරන්නේ හරිද එතකොට උඹට ඇවිල්ලා උඹට බං උඹට සල්ලි විතරනේ තියෙන්නේ උඹට සල්ලි විතරයි දෙන්නේ උඹට සල්ලි වලට කරන්න පුළුවන් මොනාද කියපන්කො උඹ ඇවිල්ලා හාල් මුට්ටේ කරේ තියන මොකටද බං ගේ දොරකට වාහනේ අරන් ගිහලා හාල් මුට්ට ටික බාන්න පුළුවන් කම තියන උඹ මොකද බං අක්කරයක් විතර ඈතින් මේ වාහනේ නවත්තලා හාල් මුට්ට ටික කරේ ගහගෙන උඹ මොකද බං අර තියනේ ඔක්කොම කරේ තියාගෙන උඹ නිකන් මේ හතර වටේට කැමරා දීගෙන උඹ වීඩියෝ කරන උඹ මේ හෙන උඹ ඉමේජ් එකක් හදාගන්නේ ආ අපිට කමන්නේ මිනිස්සුන්ට දුන්නාට අපිත් දෙනවා හරි උඹ නාට්ටාමියෙක් කෙලින්ම නාට්ටාමියා කියන මිනිස්සයාටත් මේ මේක මේ මේ හරි මේ මේ ඒක හොඳ නෑ කියන්න. උඹ ඊටත් වඩා අන්ත පට්ටම පදරු වේස බල්ලේ. හරිද? තෝ දැනගනින්. තෝ වැරදි ගෑනිත් එක්ක හැප්පුණේ ප්‍රියංග පුෂ්ප කුමාර. හරිද? ප්‍රියංග මැණික් උඹ වැරදි ගෑනිත් එක්ක හැප්පුණේ. නේද රූබි නංගි උඹටත් ආවනේ කතා කරපන්. උඹටත් ආව කතා කරපන්. හරිද? ගෑනු හිතන් ඉන්නව නම් තොපේ ඇවිල්ලා මේ තොපිට බය ඉන්නවයි කියලා තොපි කරන කොන්න හැම වැඩක්ම මේ දරාගෙන ගෑනු මේ මේ දුර්වලයි කියලා හිතාගෙන ඉන්නවා අනේ පළ පොන්නේ වන්න හරිද ගෑනු දුර්වල නැහැ ගෑනු දුර්වල නැහැ ගෑනු ශක්තිමත් ආ උඹට කියන්න පුළුවන්ද ගෑණියෙක් දුර්වලයි කියලා උඹට පුළුවන් නම් මගේ ශක්තිය නවත්තලා වෙන්නපා උඹ ගහපන් උඹ ඕන ගහපන් එඩිට් ගහපන් ඕන ඕන හුත්තක් ගහපන් මම සැලෙයිද බලපන් මම වැටෙන්නේ නැහැ බං සාජ්ජයි සූර්ය හිරුවේගේ ලොක්කගේ වයිෆ් එක්ක ඉඳලා වීඩියෝ ඉඳන් ලීක් වුණානේ මගේ වීඩියෝ එකක් ගෙන මගේ එක වීඩියෝ එකක් ගෙනත් දාපන් හරිද හැබැයි උඹේ නම් තියෙනවා ෆෝන් හබ් එකේ උඹේ නම් තියෙනවා හරිද උඹේ නම් තියෙනවා මූණ වහලා නමුත් බං උඹට ඇඟ වහන්න අමතක වෙලා හරිද උඹට ඇඟ වහන්න අමතක වෙලා වගකීමෙන් කතා කරන්නේ මේ වගකීමෙන් උඹ අහුවෙන්න එපා උඹට පුළුවන් නම් උඹට කොන්දක් තියෙනවා නම් උඹ නිකන් දැන් මේ ගැන බා මේ මෝඩියොත් එක්ක අපි හැප්පෙන්නේ නෑ නෑ උඹ මෝඩියොත් එක්ක හැප්පෙන්නේ නෑ මම මෝඩියෙකුත් නෙමෙයි උඹට කොන්දක් තියෙනවා මම ගෑණියෙක්නේ උඹ පිරිමියෙක් නෝ උඹ මාත් එක්ක හැප්පියන් හරිද උඹට පතල් උඹට උඹ අම්මෝ අමු අමු කතා කියන්නේ එකපාරක් හෝටලයකට ගියාලු මේ 114යි මේ ෆෝන් මේ බැටරි ගත්තිනේ උඹලා උඹ හෝටලයකට ගියාලු වේටර් වැඩකට ඊට පස්සේ හෝටලෙන් මොනාද කෑවා හරි කියලා හොරෙන් උඹ හෝටලෙන් අයින් කරාලු ඊට පස්සේ උඹ ඒ හෝටලේ අයිතිකාරයා වුණාලු ඊට පස්සේ බස් එක නැග්ගලු මේ ටිකට් එකක් නැතුව ඊට පස්සේ බස් එකෙන් එළියට දැම්මලු ඊට පස්සේ උඹ ඒ බස් එකේ අයිතිකාරයා වුණාලු මේ උඹ කියනේවා යාළුවනේ මේ ඕකගේ බලන්න ගිහිල්ලා මේ මූ කියනේවා ඊළඟට ගර්ල්ෆ්‍රෙන්ඩ් කාලකන්‍යා කිව්වලු ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවද බං උඹට ඕක කරන්න බැරුව ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවද අත ගන්න විතරක් ඉන්නේ නැහැ ගෑනු ආ උඹ මේ උඹේ ඉන්න ගෑනු උඹ අරන් යනවා ඉන්දියාවේ උඹ ළමයි හදාගන්න ළමයි හදන්න ඉන්දියාවේ අරන් ගිහිල්ලා බෑ බං ළමයි හදන්න ඉන්දියාවේ අරන් ගිහිල්ලා බෑ හරිද ඒකට හොඳට මේ හොඳට සංසර්ගයේ යෙදියන් මට මේ කතා කරන්න බෑ යාළුවනේ මට එනවා කඩට මට කියන්න බෑ හරිද උඹ ඇවිල්ලා උඹ ඉස්සල උඹට බෙහෙත් ටිකක් අරගෙන ඉඳපන් උඹ ඉස්සල ගෑණියෙකුට දැනෙන්න ගෑණියෙකුට දීපන් දෙයක් එතන උඹ තාත්තා කෙනෙක් වෙයි කැරිපොන්නේ හරිද උඹ මගේ දරුවාගේ මෙයලා නියපොත්තක තරම් දෙයක් වුණොත් උඹ නියපොත්තක තරම් දෙයක් වුණොත් මගේ ළමයාට මම ලියලා තියෙන හැම තැනටම ලියන්න ඕන තැන්වලට යාළුවනේ මේ 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 වීඩියෝ එක පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගන්න මොකද මේවට රිපෝට් ගහන ඕක ඊළඟට මේ මේ ඉන්නවනම් කවුරු හරි රජේ පොලිසියේ ලොකු මහත්තුරු මුදලට යට නොවෙන තමන්ගේ යුනිෆෝම් එකට ගරු කරන සත්‍යයට ගරු කරන කවුරු හරි මහත්තුරු ඉන්නවනම් මම මේ ප්‍රසිද්ධියේ කියනවා මගේ අම්මට මගේ තාත්තට මගේ දරුවට සහ මගේ නංගිට මල්ලිට යම් කිසි දෙයක් වුණොත් නියපොත්තක තරම් දෙයක් වුණොත් හරිද මම මේ ප්‍රසිද්ධියේ කතා කරන්නේ ලංකාවේ හතරින් කෝටිපතියා කියා ගන්න ප්‍රියංග දේගිරි ප්‍රියංග පුෂ්පකුමාර නොහොත් ප්‍රියංග පිහන් පුෂ්පකුමාර එතකොට කොරියාවේ දැන් ඉන්න කතරගම ලක්ෂරිකේ ගමගේ දියතලාවේ විදුලි බල මණ්ඩලයේ වැඩ කරන ඍෂිරු මහේෂා ජයසිංහ සහ
ඇයිගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප්. ඔය හතර දෙනා වග කිව යුතුයි. හරිද? මම මේක ප්‍රසිද්ධයේ කියනවා. යම් කිසි දෙයක් වුණොත් මම රටක ඉන්නේ, යම් කිසි දෙයක් වුණොත් මගේ ළමයා නියපොත්තක තරම් දෙයක් වුණොත් උඹලා වග කිව යුතුයි. මම ඒවා මල් ලිඛිතව ලියලා තියෙන පොලිස්පතිතුමාට පවා. හරිද? මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. උඹලට තියෙන ඕන දෙයක්. හරිද? ප්‍රියංග, උඹ වරෙන් මේව බොරු කියාගෙන ඉන්න. මං දාලා තියෙනවා හැමදේම. උඹේ මම රෙදි ගලවනවා. උඹට කොන්දක් තියෙනවා. ෆේස් මං මේ උඹ මාත් එක්ක FB එකෙන් රඟන හින්දා තමයි මාත් මේ උඹට FB එකෙන් උත්තර දෙන්නේ. හරිද? හැබැයි උඹත් එක්ක ෆේස් ටු ෆේස් ඇවිල්ලා කතා කරන්න මට කොන්දක් තියෙනවා. කෙලින් හිටගෙන මං උඹ තරම් උස නෑ. හරිද? මං අඩි 4යි 8යි උස. හරිද? ඒ වුණාට උඹට කන උඩ පැනලා හරි කන පැලෙන්න ගහන්න පුළුවන් හැකියාව මට තියෙන කොන්ද පණ තියෙනවා. හරිද? උඹේ මං කන් අඩි පලනවා. හරිද? උඹ මේ ෆේක් වල ෆේක් account හදාගෙන ඇයි උඹ වරෙන්කෝ බං. උඹ ප්‍රසිද්ධියේ වරෙන්කෝ බං. උඹේ ඔච්චර කොන්ද පණ නැද්ද? ආ? ෆේක් කැරියව ගණන් ගන්නෑ මං. ඕන තැනක දාපන්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මගේ මහත්තයා ඉන්නකම්, මගේ දරුවා ඉන්නකම්, මගේ අම්මා තාත්තා, මගේ සහෝදරයෝ ඉන්නකම් මාව වට්ටන්න එකෙකුටවත් බෑ. හරිද? ප්‍රියංග පුෂ්පකුමාර, උඹ මේක අහගෙන ඉන්නවා නම් ගොන් කැරියා. හරිද? උත්තර දීපන් මේවට ඇවිල්ලා. උඹ මේවට අනිවාර්යෙන්ම උත්තර දිය යුතුයි. මොකද උඹ දැන් අර මට එවලා තිබ්බනේ ඒවා පබ්ලික් කරනවා කියලා. මම පබ්ලික් කරනකන් තමයි හිටියේ. දැන් විනාඩි 5කට කලින් ෆේක් account එකකින් ඔය මොකද්ද දාලා තිබ්බා. හරිද? උඹ නිකන් මෙයා වෙන්න බෑ. මොකද අනිවාර්යෙන්ම උඹ අහුවෙනවා. මොකද උඹ මට වොයිස් ඉඳන් එවලා උඹ මට තර්ජනය කළා. උඹ මේවා මෙහෙමයි මෙහෙමයි කියලා දාලා තිබ්බනේ. එතකොට උඹ අනිවාර්යෙන්ම උඹ තමයි මේවා කරේ. එතකොට උඹ මට අපහාස කිරීම විරුද්ධ මම උඹට නඩුවක් දානවා. අනිවාර්යෙන්ම ලංකාවට එනවා. මම හෙට එන්න ලෑස්ති ලංකාවට. උඹ ඔප්පු කරන්න ඕනේ මගේ ශරීරයේ මගේ ලේවල හෙරොයින් තියනවා කියන එක. උඹ ඔප්පු කරගන්න බැරි වුණොත් උඹ බලපං උඹට වෙන්නේ මොකද්ද කියන එක. මං උඹව කනවා අනිවාර්යෙන්ම. මං මේක අතාරින්නේ නැහැ. උඹට පුළුවන් නම් මාව මරපං. හරිද? උඹ ඉස්සර වෙයිද මම ඉස්සර වෙයිද කියලා දන්නේ නැහැ. මමත් මැරෙන්න බයත් නැහැ, මරන්න බයත් නැහැ. හරිද? අසාධාරණ වෙනු මං කතා කරනවා. ඔව් මං කතා කරනවා. මම වරදක් කරලා තියෙනවා නම් මං කඩපියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. හරිද? මම වරදක් කරලා තියෙනවා මං කඩපියාගෙන පැත්තකටලා ඉන්නවා. අනිත් එක මට නිහතමානීකම තියෙනවා. මම වරදක් ගන්නම් පිළිගන්න. හැබැයි ඔය කැරිපොන්නේ ඔය කියන ගානේ, හරිද, දේවල් මේ බොරු චෝදනා කරන ගානේ ඒව පිළිගන්න මම ලෑස්ති නැහැ. උඹ පිළිගනින්. තොට පණුව ගහනවා. මං අම්මා කෙනෙක්, අම්මෙක්ගේ සාපයක් මේ. හරිද? මං ජේසු ඉන්න රටේ ඉඳගෙන කතා කරන්නේ. මම සිංහල බෞද්ධ. නමුත් මේ දෙවියන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න රටේ ඉඳගෙන අනේ ජේසුනේ වැරදි කෙනාට දඬුවම් දෙනවා. මම වැරදි නම් මට දඬුවම් ලැබෙන්න ඕනේ. මං වාහනේකට චප්පේ. මං වැරදි නම්. හරිද? හැබැයි ප්‍රියංග පුෂ්පමාර උඹයි වැරදි. හරිද? උඹ ඔය යන වාහනේ පරිස්සමෙන් ඵලයන්. උඹ කොයි වෙලේ හරි චප්ප වෙලා කොතනක හරි හිටියොත්, ඔක කොතන හරි ඉස්පිරිතාලක ඇමියා වෙලා තිබ්බොත් උඹලා හිතාගනින් ලෙදාට මගේ සාපයක් වැදුනේ කියලා. මොකද ඕක මේ හැරෙන පැත්‍ර වචන කී කියා ඌ ඉන්බොක්ස් එකේ කෙල්ලන්ට ටෝක් කරන්න ඇවිල්ලා මේ ලිංගිකල්ල සිල්ලගෙන කෙල්ලන්ට උදව් කරන්නේ ලිංගිකල්ලස් ඉල්ලලා. ඒක අතගාලා තමයි, අතගාවගෙන තමයි කෙල්ලන්ට උදව් කරන්නේ. හරිද? මේවා දාන්න මේවා ෂෙයා කරන්න. උඹෝ ලේසියෙන් අතාරින්නේ නැහැ මම. හරිද? දැන් තමයි පටන් ගන්න පුතේ. දැන් තමයි පටන්. උඹ තෙරුවන් සරණයි කියාගෙන, අනේ පුතේ කියාගෙන, උඹේ ඇවිල්ලා රැස්, උඹේ කටේ බුදුදහම් බුද්ධත්වය යකෝ, බුදුදහමටත් අපහාස කරන්න එපා යකෝ. බුදුදහමටත් අපහාස කරන්න එපා තොපි. තෝ අපහාස කරන්න එපා. තෝ වදපු අම්මටත් එක්ක හෙන ගහන්නේ. තෝ වදපු අම්මටත් එක්ක හෙන ගහනවා. ඒ මිනිස්සු පව්. හරිද? හැබැයි මමත් ඔගේ අම්මව ගාව ගන්නේ, තෝ මගේ අම්මා තාත්තව ගාව ගත්තේ හින්දා. හරිද? තොඩ පුළුවන් නම් මගේ අම්මට තාත්තට යමුනා හරි දේවල් කරන්න, මටත් පුළුවන් තෝගේ අම්මට මොනා හරි කරන්න. දැනගනින් තාත්තත් නැති ගොන් කැරියා. තෝ එනවා මගේ ළමයට චරිත සාහිත්‍ය ලියන්න, ජාතක හොයන්න. තෝ දීපන් උප්පැන්නේ. ඒත් එපා. තෝගේ උප්පැන්න එපා. මොකද තෝ ඇවිල්ලා අඩුකුලේ, දේගිරි අඩුකුලේ හුත්තිගේ පුතේ තෝ. හරිද? මගේ දරුවට තාත්තෙක් ඉන්නවා. හරිද? මගේ දරුවට තාත්තෙක් ඉන්නවා. තෝ ගොන් කැරියා. තෝ බලාගනින් තොඩ කරන වැඩේ. හරිද? තෝගේ මං ඔය තෝගේ කටින් ඔය පිට වෙන රැස්වලල්ල මම ගලවනවා. තෝගේ කටින් පිටන රැස්වලල්ල මම ගලවනවා. හරිද? තෝ අහුවෙනපා තෝ මරනවා. දනිගනි. ඒකත් ප්‍රසිද්ධිය තමයි කියන්නේ. ඔය ලොකු මහත්තුරු ඉන්නවා නම් කවුරු හරි මේක අහලා මේ අම්මා කෙනෙක්ගේ දරුවෙකුට මේ චෝදනා කරන ඒවා මේ එවලා ඉවර වෙලා මෙහෙමයි
දඟලන්න එපා කියලා දරුවන්ගේ අම්මගේ තාත්තගේ ෆොටෝ එවලා මූ තර්ජන කරන වේස බල්ලෙක්. හරිද? ඌට සල්ලි තියනවා කියලා ඌ කියන දඟලන්න එපා, මරණ තර්ජන ඌ එවන්නේ. හරිද? එතකොට නීතියට, නීතිය හරියට ඉෂ්ට කරන ලොකු මහත්තෙක් කියනවා සල්ලි වලට යට නොවි සාධාරණ ඉෂ්ට කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. හරිද? ගොන් කැරියා ප්‍රියංග පුෂ්පකුමාර, තෝ වරෙන් ගොන් කැරියා, තෝ නෑනේ කියන්නේ, තෝ ඇවිල්ලා අම්මෝ තෝගේ අර ෆේස්බුක් එකේ ඉන්න මීහරක් ටික. අනේ බුදු වේවා අම්මෝ, තෝ අම්මෝ බුදු හාමුදුරුව කවුද කියලා හිතනවා මේ මූ දැක්කහම. මූ ඇවිලා අම්මෝ මේ පුදුම බුදුවරේ, මූ රහත් වෙලා, මූ බුදු වෙලා, ඒකනේ ඌට නගින්නෙත් නැත්තේ කැරි පොන්නේ. හරිද? තෝ ඔප්පු කරන්න ඕනේ, තෝ ඔප්පු කරපන් මං කුඩු ගෑණියෙක් කියලා, මං කුඩු ගහනවා කියලා තෝ ඔප්පු කරන්න ඕනේ කැරි පොන්නේ. තෝ බ්ලඩ් සෑම්පල් අරගෙන උසාවිය හරහා තෝ මගේ මං කුඩු ගහනවා කියලා තෝ ඔප්පු කරන්න. මොකද තෝගේ කටින්ම කියපු දේවල් තියෙනවා, මං ඕකේ කුඩු ගෑණි, මේමයි කුඩු ගෑන්ට කියපන් කීකියා කියලා තියෙනවා, තෝ ඔප්පු කරන්න ඕනේ කැරි පොන්නේ. හරිද? තෝ ඔප්පු කරන්න ඕනේ, නැත්තම් තෝ මරනවා මම, නැත්තම් මං තෝ මරනවා. හරිද? කාටවත් මේ කාගේවත් අතකොලුවක්වත් නෙවෙයි මම. හරිද? කාගේවත් සල්ලි අරගෙන මේ කියවිල්ලක්වත් නෙවෙයි මේ මං මේ හෘද සාක්ෂිය මට වෙච්ච දේවල් මං කතා කරන්නේ. මට වෙච්ච දේවල් මං කතා කරන්නේ, මං ගොඩක් වේදනාවෙන් කතා කරන්නේ. මට මගේ පාඩු ඉන්න දෙන්න නැත්තම් තොපි. හරිද? තොපි එක එකව මං මේවට සම්බන්ධ හැම එකව මරලා මම හිරේ යනවා. හරිද? මම තොපි ඔක්කො එක එකව මරනවා මම. මතක තියාගනින්න. තොපි පිරිමි කියලා ගෑනු අපි අසරණ කරන්න පුළුවන් කියලා තොපි හිතනවා නම් ඒක දැන් ගෑනු අසරණ වෙන්නේ නැහැ. හරිද? තොපිව මරාගෙන මැරෙනවා මම. ඒක මතක තියාගනින් කැරි පොන්නේ. ඔය ප්‍රියංගට ගොට්ටල්ලන, හරිද, ප්‍රියංගගේ හාල් කිලෝයකට යට වෙලා ප්‍රියංගගේ ඇටලෙවකන වේස බැල්ලියෝ, අර නාකි බැල්ලියෝ ටිකක් එහෙම ඉන්නවා මගේ ඉන්බොක්ස් එකේ. ප්‍රියංග එහෙම නැහැ කියලා. ඔව් මන්ට කියන් දෙන ප්‍රියංග නාකි ගෑනුන්ගේ අත ගා ගන්න නැහැ නාකි ගෑනුන්ට කියලා. ප්‍රියංගෙන්න ලස්සන ගෑනු ගාවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් නම් page වලින් හරි අරන් දාන්න. ප්‍රියංග මැනික්ට පේනකම් ප්‍රියංග මැනික් උඹ මේවට උත්තර දීපන්. ඊට පස්සේ මං ආයි ලයිව් එකක් එන්නම්. ප්‍රියංග මැනික් උඹ මේවට උත්තර දීපන්. උඹ වැරදි නැත්තම් උඹ මේවට උත්තර දීපන්. සිනියෝර උඹ මේවට උත්තර දෙන්න ඕනේ. හරිද? උඹ මේවට උත්තර දිය යුතුයි. නැතිතෝ perché vem perché dimo con chi sta arrabbiando no niente niente con nessuno no no non ti preoccupare ඉතින් යාළුවනේ මේ මම මේ වැඩ කරන එක මම කතා කරන්නේ, මම ආච්චි කෙනෙක් ගාව වැඩ කරන්නේ. ඉතින් මේ මිනිස්සුя බලාගෙන මේ කෑ ගහන්න බෑ, මේ සක්කිලි පොන්නෝන්ගේ මේ කොන්දපන් නැති වැඩ හින්දා. ඉතින් මම යනවා, මම මේ කියන්න ඕන ටික කිව්වා. හරිද? ඔය කැරි පොන්නයා ෆේක් වලින් ප්‍රියංග පුෂ්පකුමාර උඹට මම කියනවා. තෝ ෆේක් වලින් රඟන්නේ නැතුව ගොන් කැරියා. හරිද? තෝ රියල් වෙනවා නම් වරෙන් කොන්ද කෙලින් තියාගෙන. තෝ මොකෙන්ද? තෝ බුදුත්ෝගේ රැස්වලල මම ගලවනවා. හරිද? තෝ කියනවනේ කුට්ටි ගලවන්න ඇවිල්ලා ගෑනුන්ට මරම් කියනවනේ කුට්ටි ගලවන්න ඇවිල්ලා මේ මෙහෙමයි අර එහෙමයි කියලා. තෝගේ කුට්ටිය නෙවෙයි තෝගේ අට එක ගලවන්නේ. තෝ මට අහුවෙන්න එපා. ගොන් කැරියා තෝ මට අහුවෙන්න එපා. හරිද? මං අනිත් ගෑනු වගේ කියලා හිතන්න එපා. මං අනිත් ගෑනු වගේ නෙවෙයි. හරිද යාළුවනේ? මම දැන් නවතින්න, මං තියන්න මේ ලයිව් එක කට් කරනවා. මම ලයිව් එක නතර කරනවා. මොකද මම මේ වැඩ කරන ඉංගමන් ඉන්නේ. මේ වෙනකොට මගේ අර කුඩු ගහනවා කියන ෆොටෝ එකක් දාලා තිනවා. අර නිකන් අර මං කිව්වේ අර මං පාම්පිටි ටිකක් දාලා අර මගේ බොයෆ්‍රෙන්ඩ් කලින් හිටපු මගේ බොයෆ්‍රෙන්ඩ් රාවර් මේවා කරන්න මම කරුප් එකක්. ඒක ඌ එක දාලා තිනු. ඉතින් ගොන් කැරියට මං කියනවා කුඩු ගහන එකකින් හරි අහලා ওই ෆොටෝ එක පෙන්න ලෙක්ක පොලිසිය මහත්තයකින් පෙන්නලා මේ ඕක අහපන්. හරිද? සිගරට් එකකින් කුඩු ගහන්න පුළුවන්ද? කුඩු ගහන එකෙක් අර දුම් අපතේවයිද? ඒ ඔක්කොම උඹ ඒ ඔක්කොම අහගෙන හරිද ගොන් කැරියා උඹ ඔක්කොම ඔප්පු කරන්න බලාගෙන උඹ වරෙන් මම උඹත් එක්ක උසාවිය යන ලෑස්ති, මම නීති මාර්ගයට යන ලෑස්ති. උඹ ඔප්පු කරන්න ඕනේ, උඹ ඔප්පු කරන්න ඕනේ. මගේ දරුවට උඹ තර්ජන කරේ නැහැ, මගේ දෙමව්පියන්ගේ ෆොටෝ එවලා තර්ජන කරේ නැහැ කියලා ආශා සමාධියක් අයිනවා. සාක්ෂි ජීවන් ප්‍රසාද් මල්ලි කතා කරන්න මේවට. කැරි ඔය කැරි පොන්නේ ඇරි කියන්නේ තෝ පොන්නේක් නෙවෙයි නා. තෝ නියම අම්මෙකුට ජාතක වුණා නා. මම අම්මෙකුට නියම අම්මෙකුට තාත්තෙකුට ජාතකුණා. මගේ වාසගම හෙන්නායක මුදියන්සේලාගේ, මගේ අම්ම රත්නායක මුදියන්සේලාගේ, මගේ ආච්චි බස්නායක මුදියන්සේලාගේ. හරිද? අපි ඇවිල් උඩරට මිනිස්සු. අන්න ඒකයි කොන්දපණ තියෙන්නේ. තොපි වගේ අඩුකුලේ රෙදියා පුළුන ඩෝබිලා නෙවෙයි අපි. දේගිරි. තෝගේ මොකද්ද වාසගම? දේගිරි. හා? තෝගේ අම්මගෙන් අහපන්. තෝගේ අම්මගෙන් අහපන් තෝ මොකටද ජාතක කරේ කියලා. තොට ඒකනේ කොන්දපණ නැත්තේ. මම ගෑණියෙක් කියලා මට කොන්දපණ තියෙනවා. තොට කෙලින් කතා කරන්න. කැරි පොන්නේ. හරිද? මම මේ අන්තිමට කියන්නේ තෝ ඔප්පු කරන් ලෑස්ති වෙන්න ඕනේ. යාළුවනේ මේ වෙනකොට මගේ ෆොටෝ එකක් ෂෙයා වෙනවා. මට ඒක අවුලක් නෑ. මට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේක මගේ අම්මට තාත්තටවත්. මොකද ඒක ඇවිල්ලා දන්න ඕනම කෙනෙක් දන්නවා ඒක මොකද්ද කියන එක. ඒක දැක්කොත් කියයි මේක අනිවාර්යෙන් ෆොටෝ එකට නිකන් ඇඩ් එකකට ගහපේක. මේ සිගරට් එකක් අටේ තියාන කුඩු ගන්න පුළුවන් නම්
හොඳයි, ඔහුගේ සමාජ දැනීමත් හිතාගන්න පුළුවන්. ඉතින් අපිත් ඇවිල්ලා සමාජෙ හිටපු එවුන් තමයි. අපි මේ සමාජ කාලා තමයි, අපිත් කාලා තමයි මේ තත්ත්වය දින්න ඉතාලියේ. අපි වැරදි කරා නම් මම වැරදි කරා නම් මම මේ ඉතාලියේ මට මේ පිම්බිමේ පය ගහන්නත් බෑ. දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදයක් මේක. මම ඒක අරගෙන යනවා. ගොඩාක් එවුන් දඟලනවා මේක මට නැති කරන්න. ඒ අස් වෙනවා දරුවව කිඩ්නැප් කරනවා 130 ඒවා දෙන්න කියලා. ෆේක් කැරියන්ට කියන්නේ. ෆේක් කැරියන්ට කියන්නේ. තොපිට එක රුපියලක තරම්වත් දෙන්නේ නැහැ. හරිද? තොපිට කරන්න පුළුවන් දේක් කරපන්. හැබැයි මගේ ළමයන්ට මොනවා හරි දෙයක් වුණොත් ප්‍රියංග පුෂ්ප කුමාර අන්තිමතර ප්‍රියංග පුෂ්ප කුමාර නොහොත් ලංකාවේ හතරින් මැණික් ව්‍යාපාරිකයා කියන තක්කඩි හොරා, ඊළඟට කොරියාවේ මේ වෙනකොට වීසා නැතුව වැඩ කරන කතරගම ලක්ෂිරිකේ ගමගේ බන් දියතලාවේ විදුලි බල මණ්ඩලයේ වැඩ කරන රුසිරු මහේෂා ජයසිංහ සහ ඒකගේ මිනිහා ප්‍රදීප් ඒජන්ට් අබුඩාබිවල ප්‍රදීප් ගැන දන්නේ නැති ඩුබායි වල අබුඩාබි වල ඔය ගෑනු තියාගෙන හතර වටේ ගිය ගෑනු. අනිත් එක ඒකට අන්තිමට මම කියන්නම්, උඹ කියනවා මම උඹේ මිනිහත් එක්ක යාළු වෙන්න ආවා මෙහෙමයි කියලා. ඉතින් මේක අහපන්කෝ. උඹ ඇවිල්ලා 109 යාළුනේ බැච් එක තියෙන්නේ. මම මේ ටිකත් කියලා මෙන්නම්. ඔය රුසිරි මහේසා ජයසිංහ කියන ගොම් පඩත්තරීට කියන්නම්, උඹ ඇවිල්ලා බල්ලෝ කියන උන් රස කෑමක් දැක්කහම යනවා. උඹ දැනගනින් ගෙදර කෑම එක රහට හදාගන්න. ගෙදර කෑම එක රහට හදලා බල්ලට දෙන්න දැනගනින්. එතකොට ගෙදර කෑම එක රහ තියෙද්දි වටේ පිටේ කොච්චර කෑම රහ තිබ්බත් ගෙදර බල්ලා යන්නේ අහල පහලේ වකන්න. හරිද? ගෙදර කෑම එක රස නොවෙනකොට තමයි මේ බල්ලා යන්නේ අල්ලපු ගෙවල්වල හතර වටේ ගෙවල්වල කෑම ගන්න. ඒ මොකද ඒ ගෙවල් පාට තිබුණාට වැඩක් නැහැ. පොඩ්ඩක් හදපන්. මස් එකක් වුණත් එන්නේ මේ සුද්දට ආවම නෙමෙයි. මස් එකක් වුණත් රහයි ලස්සනයි. මස් එකක් මස් හැදුවාම කලුවට හොඳට තුන පහේ දාලා හොඳට තෙලේ බැදලා අරගෙන මස් එක වුණත් හොඳට හිඳලා ගත්තාම අර තෙල් බේරෙන්න මේ එතකොට තමයි කන්න පුළුවන් මස් හට්ටියක් වුණත්. ඒ හින්දා උඹේ ඔය සුද වැඩක් නැහැ. හරිද? උඹ හොඳට මිනිහට කන්න ටික දීපන්. උඹ දඩාවත යන බල්ලව ගැට ගහලා තියාගනින්. මේ නැතුව මේ බල්ල අහල පහලට කන්න ගියා කියලා ඒ රස කෑම හොයාගෙන අහල පහල ඉන්න ගෑනුන්ට අහල පහල මේ ගෙවල් වල මිනිසුන්ට බනින්න එපා. මේ අපේ බල්ල ආවා උඹලගෙන් ගෙදරින් කෑම කන්න කියලා. හරිද? ඒක තමයි උඹට කියන්න තියෙන්නේ. හරිද? අනුන්ගේ රට හදන්න කලින් රටේ ලෝකේ ගෑනු හදන්න කලින් උඹ උඹේ මිනිහව හදාගනින් කැරි වේසි. හරිද? උඹ මෙච්චර කල් මගේ දරුවට අරව මේව කරානේ. මෙතනින් එහාට බලපන්. දැන් මේක එකක්. එක්ක උඹ මැරෙයි, එක්ක මම මැරෙයි, එක්ක උඹේ මිනිහා මැරෙයි, ප්‍රියංග ඔය එක්ක උඹලා ඔක්කොම මරාගෙන මම මැරෙයි. හරිද? මම මේ බොහොම වගකීමෙන් කියන උඹලා ඔක්කොම මරාගෙන එක්ක මම මැරෙයි. මේක ඉවර කරනවා නම් මම ඉවර කරන්නේ නැහැ. මම ඉවර කරන්නේ නැහැ කොහොමත්. හරිද? උඹලා ඔප්පු කරන්න ඕනේ. උඹලා ඔප්පු කර යුතුයි. අනිවාර්යයෙන්ම උඹ ඔප්පු කර යුතුයි. ඒ වගේම ආයි රුසිරි මහේෂට කියන්න තියෙන්නේ මේ ගෙදර කෑම ටික රහට හදලා මේ ගෙදර බල්ලට කන්න දීපන්. ඒතර ගෙදර බල්ලා මහල පහල කෑම කන්නේ නැහැ. සුද තිබ්බට වැඩක් නැහැ. කෑම ටික පෙනුම කෑමකුණත් සුද බෑනේ. සුද හරියන්නේ නැහැ. කෑම එකක් තියෙන්න ඕනේ පොඩ්ඩක් පාටට. එතකොට තමයි ගෙදර බල්ලා ගෙදරම රැඳිලා ඉන්නේ පිට ගෙවල් වල කෑම වලට යන්නේ නැතුව. එහෙනම් යාළුනේ ගොඩක් ස්තුතියි. ෂෙයා කරන්න පුළුවන් නම් පේජ් වල හරි දාන්න. මම බය නැහැ. මගේ කොන්ද කෙලින්. මගේ අම්මා තාත්තා හොඳටම මට ජාතකයේ දීලා තියෙනවා. මං කෙලින්. මම ඇවිල්ලා මගේ අයියා කමාන්ඩෝ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේ මහ පොළොවේ ලේහලල ජීවිතේ දීපු රණවිරුවෙක්. ඒ රණවිරුවගේ නංගි මම. හරිද? ඒ රණවිරුවගේ නංගි මම. මගේ අම්මා තාත්තා හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. මගේ අම්මි කියපු එක ගත්තමයි එනේකුට එන්න කිපන් ගෙදර පුතේ මෝල් ගහලා ඇස්ති කරලා තියෙන්නේ. කකුල් දෙකෙන් එන එක කුකෙන් රූට යයි කියලා තමයි මගේ අම්මා කිව්වේ. උඹලා හිත උඹේ හිතපල ඔය ගෙදරට මොකක් හරි යන්නේ එක මගේ මොනවා හරි කරන්න යන එක හිතපන්. මම මෙහෙමනම් මගේ අම්මා කොහොමදද කියලා. හොඳේ? බය නෑ. බොරුවට කොහොමත් යටත් නෑ. වැරද්ද කරනම් පිළිගන්න දෙපාරක් හිතන්නෙත් නෑ ඔළුව නමලා. වැරදි නැතුව ජනාධිපති ඇවිල්ලා දේවල් කිව්වා. ජනාධිපතිටත් කනට ගහන එකෙක් මම. අන්නේ හින්ද දැනුවත් වෙලා මේ අදාලා දැන ෆේක් වලින් අර හැමෙන් ෆොටෝ දාගෙන රැඟුවට මට ගාණක්වත් නැහැ. මට කිසිම ගාණක් නැහැ. නමුත් දැන් මං ආවේ නම් ගම් ඔක්කොම කියලා ප්‍රියංග පුෂ්පකුමාරනොත් ලංකාවේ හතරින් කෝටිපතිය ගෑනු සල්ලාලයා. තෝ තොට පණුව ගහනවා. තෝ ඇවිල්ලා තෝ සල්ලි ඉස්සර කරගෙන තෝ මට ටෝක් කරන්න ආවේ නැහැ කිව්වොත් ඔගේ කඩට පණුව ගහනවා. තෝ යන වාහනේ තෝගේ තෝ ඇවිල්ලා කොන්ද කැඩලා තෝ අබ්බගත වෙනවා. ඒක තමයි සාපේ. බලමු මගේ සාපේ කොච්චර දුරට බලවත්ද කියලා. එහෙනම් ගිහින් එන්න අයාලුනේ. ගොඩක් ස්තුතියි. බුත්සරණයි. ආදරේ හැමෝටම.